අදත් මගේ යාළු හැමෝම සාදරයෙන් පිළිගන්නා මගේ යාළුත් වීඩියෝකට. ඉතින් අද මම මේ වීඩියෝ එක ඔයාලත් එක්ක කතා කරන්නේ කොහොමද වැඩි ලාභයක් ලබා ගන්න පුළුවන් විදියට ගම් කුකුළු පාලනය ආරම්භ කරන්නේ කියලා බලන්න. හරි ඉතින් මගේ මේ වීඩියෝ එක ගම් කුකුළු පාලනය ආරම්භ කරන්න ඉන්න අයට විතරක් නෙවෙයි ආරම්භ කරපු අයටත් ගොඩම වැදගත් වෙන වීඩියෝයක්. ඒ මොකද කිව්වොත් ගොඩක් ගම් කුකුළු පාලනය පිළිබඳ වැදගත් තොරතුරු කිහිපයක් මේ වීඩියෝ එක ඉස්සරහදී ඔයාලට ආවදිනේ කරලා තියෙනවා. හරි ඉතින් එහෙනම් අපි වැඩි කතාවක් නැතුව වීඩියෝ එක ඉස්සරහට ගිහින් බලමු. කොහොමද වැඩි ලාභයක් උපය ගන්න පුළුවන් විදිහට ගම් කුකුළු පාලනය ආරම්භ කරන්න කියලා බලන්න. හරිතින් ඔයාලා ගම් කුකුළු පාලනය ආරම්භ කරද්දී මුලින්ම ඔයාලා කරන්න ඕන දේ තමයි ඔයාලේ ගොයවලට කුකුල් පැටව ටිකක් ගෙනත් දා ගන්න ඕන. ඉතින් මම මෙතනද කුකුල් පැටව අදහස් කරේ මං ලෝකී කිලෝ ගැන අදහස් කරේ නැත්නම් මෙතන මොකද කිව්වොත් දැන් ඔයාලා 2500 සාමාන්‍ය ලොකු කිලියෙක්ගේ ගාන 2500යි 3000යි 2000යි අතර වගේ තමයි 3000යි 2000යි අතර වගේ තමයි තියෙන්නේ. නමුත් කුකුල් පැටියෙක්ගේ ගාන යන්නේ සතිය පැටියෙක් 250යි දැන් මේ කාලේ වෙන විට මාස පැටියෙක් සාමාන්‍ය 450ක් වගේ මුදලක් යන්නේ. ඉතින් අන්නේ නිසා ඔයාලා මාස පැටියෙක් ගෙනල්ලා උන්ට ඌට කන්න බොන්න දීලා ඌගේ නියමිත වයස වෙනකම් බිත්තර දාන වයස වෙනකම් හැදුවත් ඔයාලට පාඩු වෙන්නේ නැහැ. ඉතින් ඒකට තවත් හේතුවක් තියෙනවා. මොකද කිව්වොත් දැන් ඔයාලා බිත්තර දමන කිකිලියෙන් මිලදී ගත්තොත් ඔයාලා හරියටම දන්නේ ඒ බිත්තර දමන කිකිලියගේ අතීතය. ඔයාලා හරියටම නිගමනය කරන්න බෑ ඔයාලට ඒ කිකිලිගේ වයස. දැන් ඔයාලා කය හරි කිකිලියෙක් මිලදී ගන්නකොට ඒ කෙනා ඔයාලා කිකිලිගේ වයස මාස 6යි කියලා විකුණනවා. නමුත් ඔයා දන්නේ නැහැ ඇත්තට මාස 6ද නැත්නම් ඊට වැඩි අඩුද එහෙම නැත්නම් ඊටත් ඇටිද ඊටත් මාස 6ට වැඩිද කියලා. ඉතින් අන්නේ නිසා ඔයාලට එතනදී පාඩු ලබන්න සිද්ධ වෙනවා. අන්නේ වගේ අවස්ථාවක් සිදු වුණොත් අන්නේ හේතු නිසා ඔයාලා කුකුල් පැටියෙක් මිලදී ගත්තොත් ඔයාලා දන්නම ඒ කුකුල් පැටියගේ අතීතය. අන්නේ නිසා ඔයාලට පුළුවන් නියමිත දැන් ඔයාලා සතිය පැටියෙක් මිලදී ගත්තට පස්සේ නියමිත වයස එනකන් ඔයාලා කන්න බොන්න දින හැදුවට පස්සේ ඔයාලා දන්න මේ සතාගේ වයස හරියට මාස 6යි. දැන් මේ සතා බිත්තර දානවන වයස එහෙම ඔයාලා දන්නවා. එහෙම නැතුව ඔයාලා බිත්තර දාන කිකිලියෙක්ගේ බිත්තර දාන කිකිලියෙක් ඔයාලා මිලදී ගන්න ගියට පස්සේ ඒ කෙනා ඔයාලට කියලා දෙන්න පුළුවන් කිකිලි මේ සතාට මාස 6යි බිත්තර දාන දැන් දාන ගමන් ඉන්නේ බිත්තර. අන්නේම කියලා ඔයාලට දෙන්න පුළුවන් රවට්ටලා. අන්නේ වගේ අවස්ථාවලට ඔයාලා පාඩු වෙන්න පාඩු ලබන්න සිද්ධ වෙනවා. රවට්ටලා දෙන්නවා කියන්නේ දැන් ඔයාලා මාස 6යි කියලා බලාපොරොත්තු වෙන කිකිලි මිලදී ගන්නවා. නමුත් ඇත්තට මේ කිකිලිගේ වයස අවුරුදු එකහමාරක් සාමාන්‍යයෙන් අවුරුදු එකහමාරක් වගේ වෙන්නත් ඉඩ තියෙනවා. සාමාන්‍යයෙන් වයස අඩු වෙන්නත් ඉඩ තියෙනවා. වයස අඩු නොවනනම් ප්‍රශ්නයක් නැහැ. කොහොම හරි බිත්තර දානවා කියලා අපි දන්නවා. නමුත් වයස වැඩි වුණොත් ඒ කිකිලි නිෂ්පාදනය අඩුයි. බිත්තර නිෂ්පාදනය අඩුයි. මොකද මහලු වයසක් තමයි අවුරුදු එකහමාරක් වගේ කියන්නේ ටිකක් මහලු වයසක්. අන්නේ නිසා ඒ සත් කිකිලිගේ බිත්තර නිෂ්පාදනය අඩුයි. අන්නේ හේතු නිසා ඔයාලට ගම් කුකුල් පාලනයෙන් පාඩු ලබන්න සිද්ධ වෙනවා. මොකද බිත්තර නිෂ්පාදනය අඩු නිසා. ඒත් එක්කම තමයි දැන් ඔයාලා ලොකු කිකිලියෙක් ගත්තට පස්සේ ඔයාලා දන්නේ කිකිලිට නියමිත බෙහෙත් තට්ටුවක් දීලා හදලද එහෙම නැත්නම් තෙල් මන්ද මෝරන්න තෙල් වැඩි කෑම දීලාද තියෙන්නේ. ඔයාලා හරියටම දන්නේ ඒ පිළිබඳ. නමුත් ඔයාලා සතිය පැටියෙක් හදලා ලොකු වෙනකම් හැදුවට පස්සේ ඔයාලා දන්නවා ඒ සත් ඔයාලා කුකුල් පැටිය ඔයාලා මොන වගේ විටමින් වර්ග දෙනවද ඒව ඔයාලා ඔක්කොම විස්තරේ දන්නවා. ඉතින් අන්නේ නිසා ඔයාලා කුකුල් පැටව මෙලදී ගත්තොත් ඔයාලට පුළුවන් වැඩි ලාභයක් උපයන්න ගම් කුකුල් පාලනය. හරි. ඉතින් ඔයාලා ගම් කුකුල් පාලනයෙන් කුකුල් පැටව මෙලදී ගන්න අවශ්‍ය වෙන්නේ කිකිලියන් 10කට එක කුකුලෙක් ගානේ තමයි. කිකිලියන් 10න් එක කුකුලෙක් ගානේ ගත්තේ ඇයි? ඒ මොකද කිව්වොත් ඔයාලා දැන් බිත්තර සඳහා ගම් කුකුල් පාලනය ආරම්භ කරනවා නම් ඔයාලගේ ගොවිපළට කුකුලන් වැඩි වුණොත් දැන් කිකිලියෝ 5යි කුකුළු 5යි වගේ අනුපාතයකට ගෙනාවොත් කුකුළු වැඩි. කුකුළු වැඩි වුණාට පස්සේ ඔයාලා සත්තුන්ට දාන කෑම කුකුල්ලු බොහෝ දුරට කනවා. කිකිලියන්ට වැඩිය කුකුලන් කන ප්‍රමාණය වැඩි කෑම වර්ග. ඉතින් අන්නේ නිසා ඔයාලට එතනින් කෑම වලට යන වියදම වැඩි වෙනවා. ඒත් එක්කම තමයි ගොවිපලේ කුකුලන් වැඩි වුණාට පස්සේ කිකිලියන්ට අපහසුතා ඇති වෙලා
කිකිලියන් බිත්තර දමන එක අඩාලේනවා. එහෙම නැත්තම් සමහර කෝස්තාවලට කුකුලන් වැඩි නිසා පට්ටියේ කිකිලියන් මැරෙන්න උනත් අවස්ථා තියෙනවා. ඉතින් මම මේ කියන දේවල් වලට තේරෙන්නේ නැති කියලා මම හිතනවා සම්පූර්ණයෙන්ම. හරි, ඉතින් අන්න ඒ නිසා මම කියන්නේ ඊළඟට ඔයාලා ගන්න ඕන සාමාන්‍යයෙන් සතියයි මාසයයි අතර වයසදී කුකුල් පැටව මිලදී ගන්න අවශ්‍යයි. ඊළඟට ඔයාලා කරන්න ඕන කිකිලියන් 10කට එක කුකුලෙක් ගන්න මිලදී ගන්න අවශ්‍යයි. ඉතින් මෙන්න මේ කිනිදිර ඔයාලා වැඩ කරොත් ඔයාට පුළුවන් ගම් කුකුළු පාලනයෙන් වැඩි ලාභයක් උපයන්න. ඒත් එක්කම තමයි ගම් කුකුළු පාලනයෙන් ඔයාලට පැති කිහිපයක් තියෙනවා. එක පැත්තක් තමයි ඔයාලට බිත්තර විකුණලා ලාභ ලබන්න පුළුවන්. අනිත් පැත්තෙන් රැක්වීමට සුසු බිත්තර විකුණලා ලාභ ලබන්න පුළුවන්. තව පැත්තකින් පැටව නිෂ්පාදනය කර විකුණලා ලාභ ලබන්න පුළුවන්. නමුත් මම මේ දැන් කතා කරන්නේ රැක්වීමට සුසු බිත්තර විකුණලා ලාභ ලබන එක ගැනයි, රැක්වීමට නොසුසු බිත්තර විකුණලා ලාභ ලබන එක ගැනයි. හරි, දැන් මම මුලින්ම මේ බිත්තර දෙක අතර තියෙන වෙනස මට හදිලා ඉන්නවා ඔයාලට. රැක්වීමට සුසු බිත්තරකින් ඔයාලට පුළුවන් ඉන්කුබේටර් මාර්ගයෙන් හරි නැත්නම් කිකිලියෙක්ගේ මාර්ගයෙන් හරි බිත්තර ඉලක්ක කරලා පැටියෙක් එළිය ලබා ගන්න. නමුත් රැක්වීම නොසුසු බිත්තරයක් මාර්ගයෙන් ඔයාලට එහෙම කරන්න බෑ. රැක්වීම නොසුසු බිත්තරයක් කියන්නේ පරිභෝජනයට ගන්න පුළුවන් බිත්තරය. කියන්නේ කිසිම ආබාධයක් නැහැ, බිත්තර දෙක පරිභෝජනයට ගන්න පුළුවන්. නමුත් රැක්වීම නොසුසු බිත්තර සාමාන්‍ය බොහෝ දුරට පරිභෝජනයට සඳහා තමයි වෙන් කරලා තියෙන්නේ. හරි, දැන් අපි කතා කරමු රැක්වීමට සුසු බිත්තර ගන්න කොහොමද, නොසුසු බිත්තර ගන්න කොහොමද කියලා. හරි, රැක්වීමට සුසු බිත්තර ගන්න නම් ඔයාලා කරන්න ඕන දේ තමයි කිකිලියන් 5කට එක කුකුලෙක් ගන්න අනුපාතයෙන් ඔයාලා ගොවිපල ලබා ගන්න ඕන. දැන් රැක්වීම නොසුසු බිත්තර ලබා ගන්න ඕන කිකිලියන් 10කට එක කුකුලෙක් ගන්න තමයි ලබා ගන්න ඕන. දැන් ඒ කිකිලියන් 10කට එක කුකුලෙක් ගන්න ලබා ගත්තත් ඒ බිත්තරත් රැක්වීමට සුදුසුයි. නමුත් 150ක වගේ ප්‍රතිශතයක් තමයි බිත්තර රැක්කුවට පස්සේ පැටව එළියට එන්නේ. ඉතින් 100ක් සාර්ථක බිත්තර ලබා ගන්න නම් ඔයාලා කිකිලියන් 5කට එක කුකුලෙක් ගන්න උපාදයෙන්වත් ඔයාලේ ගොවිපල ලබා ගන්න අවශ්‍යයි. හරි, දැන් මම ඔයාලට කියනනම් මේ බිත්තර දෙක අතර මිලේ වෙනස. දැන් රැක්වීමට සුදුසු බිත්තරයක් සාමාන්‍යයෙන් මේ කාලය වෙන විට 80ක් 90ක් වගේ ප්‍රමාණයක් වෙනවා. 80ක් 90ක් 70ක් වගේ ප්‍රමාණයක් වෙනවා. එක එක තැන්වල එක එක ගණන් තියෙන්නේ. නමුත් රැක්වීම නොසුසු බිත්තර කියන්නේ අර පරිභෝජන සඳහා විකුණන කට්ටිය ඉන්නවා. කියන්නේ කිකිය කුකුලන් නඩු, ගොවිපලේ කුකුලන් නඩු කට්ටිය ඉන්නවා. අන්නේ වගේ ගොවිපලවල් වල බිත්තර විකුණන්නේ يعني කඩල් වලට දානම ගන්නවා කියන්නේ සාමාන්‍යයෙන් බිත්තරේ කුත් වෙනවා 80ක් වගේ කඩල් වල විකුණන්නේ. නමුත් කඩල් වලට දාන්නේ 60න් 70න් වගේ තමයි කඩේ විකුණ දාන්නේ කඩල් වලට. ඉතින් අන්නේ දෙක අතර වෙනස ඔයාලට තේරුම් ගන්න පුළුවන්. රැක්වීම නොසුසු බිත්තරයක් අතරයි, රැක්වීම සුසු බිත්තරයක් අතරයි. හරි, දැන් ඔයාලා කල්පනා කරලා ඔයාලා එක පැත්තක් හදාගන්න. කියන්නේ රැක්වීම නොසුසු බිත්තරද නැත්නම් රැක්වීම සුසු බිත්තරද? මම නම් හැබැයි බොහෝ දුරටම කියන්නේ රැක්වීමට නොසුසු බිත්තර හදන්න කියලා. මොකද කිව්වොත් අනුපාතයක් විදිහට ගත්තොත් රැක්වීම නොසුසු බිත්තරට වැඩිය රැක්වීමට සුසු බිත්තර යන ප්‍රමාණය විකුණන විකිනන ප්‍රමාණය අඩුයි. මොකද කිව්වොත් දැන් මනුස්සයෝ බිත්තර ආහාරයට ගන්න විට තවත් බිත්තර මිලදී ගන්නවා. නමුත් රැක්වීම සුසු රැක්වන්න ඉන්න කට්ටේ බොහොම පිරිස අඩුයි. රැක්වන්න ඉන්නේ තවත් ඔයාලා වගේ ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක් තමයි. ඉතින් අන්නේ නිසා මම නම් බොහෝ දුරටම කියන්නේ රැක්වීම නොසුසු, ඒ කියන්නේ කිකිලියන් 10කට එක කුකුලෙක් ගන්න උපාතයෙන් ගම් කුකුල් පාලනය ආරම්භ කරන්න කියලා. ඒ විදිහෙන් පුළුවන් ඔයාලට වැඩි ලාභයක් උපයන්න මේ සම්බන්ධව. ඉතින් දැන් මිනිත්තු 9ක් කිට්ටුවෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ගොඩක් දිග වීඩියෝ මම කැමති නම් මගේ YouTube channel එකට upload කරන්න. ඉතින් අන්නේ නිසා මම මෙතන වීඩියෝ නවත්තනවා. හැබැයි මීටරිය ගොඩක් දේවල් තියෙනවා වැඩියෙන් ගම් කුකුල් පාලනයෙන් ලාභ ලබන්න පුළුවන් ideas. ඉතින් අන්නේ නිසා ඔයාලා තවත් වීඩියෝක් අවශ්‍ය නම් මගේ මේ වීඩියෝ එකට comment එකක් දාන්න. තවත් ක්‍රම කීපයක් අපිට දැනුමක් ලබා දෙන්න අන්නේ වගේ මොකක් හරි පොඩි comment එකක් දාන්න. ඉතින් ඊට පස්සේ මට පුළුවන් තවත් වීඩියෝක් ඔයාලා වෙනුවෙන් මේ සම්බන්ධයෙන් يعني මේ category එකට අදාළ තවත් වීඩියෝක් ගේන්න. හරි, ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳයි නම් හරියම ලයික් එකක් දාලා comment එකක් දාලා මගේ channel එකත් එක්ක subscribe කරලා එකතු වෙන්න. හරි, එහෙනම් ඉතින් අපි තවත් අලුත් වීඩියෝකින් ආයෙත් එක හම්බ වෙමු.